पूर्ण परिमाण उत्क्रमण ඊටකලින් චූටි කොටසක් තියෙනවා එක රූපේ පෙන්වා ඇති පරිපතයේ I2 බෙදීම I ධාරා අතර අනුපාතය ලෙස දිය හැකි බව පෙන්වන්න කොහොමද දරුනේ දැන් අපි වැඩේ ගොඩ දාගන්න අපිට මුලින්ම ලියන්න පුළුවන් අර I කියන ධාරාව ලොකු ධාරාව සමානයි මොකක් කියලාද I කියන ධාරාව සමානයි I1 බෙදීම sorry I1 ඩන I2 ඒක හැම දරුවෙකුටම තේරෙනවද දරුවනේ I කියන ධාරාව I1 ඩන I2 ට සමානයි කියලා ලියා ගන්න තේරෙනවද හැම දරුවෙකුටම කර්චොෆ් ගේ පළවෙනි නියමයනේ हरिदार ने राइट ऐ समान ऐ वन ऐ टू के लगता इत पास मुकाद्वाल्ट क्या बोलवा मे आर विभुअंतर मे देख महार विभुअंतर मुकाद्वे नोनी मे कार वन मे कार नोट मे कार टू ने ओ आर नोट आर टू मे आर विभुअंतर मे देख महार विभुअंतर मुकाद्वे नोनी दर මේ ප්‍රතිරෝධයයි මේ ප්‍රතිරෝධ දෙක එකතු වෙලා ගත්තම සමාන්තරගතයි කියලා වාලට තේරෙන්න ඕනි තේරෙන්නේ නැත්නම් දරුනේ කර්චොෆ් දාන්න තේරෙන්නේ නැහැ වගේ දරු ඉන්නවනම් කර්චොෆ් දාන්න මේක රවුමක් ගත්තම සිග්මයි බිඳුවයි නේ අපරාදයක් එහෙම දාන එක නමුත් ඉතින් පවුනේ ඉතින් එහෙම තේරෙන්නේ නැති ළමයි ඉන්නවනම් කර්චොෆ් දාලා බලන්න සිග්මයි බිඳුවයි එතකොට මේ දිශාවට තියෙන IR කෑලිවල එකතුවයි අනිත් දිශාවට තියෙන IR කෑලිවල එකතුවයි සමාන වෙන්න එපා එතකොට සිග්මයි බිඳුවක් නම් එක පැත්තකට තියෙන IR කැල් එකතුව අනික් පැත්තට තියෙන IR කැල් එකතුවට සමානයි කියලා මම ඔයාලට කියදුන්න මතකයිනේ
හරිනේ එහෙම තේරෙන්නේ නැද්ද දරුවෝ කර්චෆ් වලින් හිතන්න එක පැත්තකට තියෙන IR කැලල එකතු අනිත් පැත්තට තියෙන IR කැලල එකතුට සමාන එහෙනම් IR 1 කියන එක සමානයි දරුවනේ I1 R1 සමානයි I2 R එකක් R0 ධන R2 නේ එංගවලට මේකෙන් i1 උක්ත කරගන්න තමයි ඉතුරු වෙන්නේ දරුවනේ i1 උක්ත කරාම එනවා i2 වාරයක් r0 ධන r2 බෙදීම r1 කියලා මේක එක මේක දෙක i වෙනුවට i1යි i1 වෙනුවට I2 ආරයක් R0 ධන R2 බෙදීම R1 ධන I2 වෙනව දරුවනේ I2 ගෙත් මන් දෙපැත්තම උඩයි යටයි දෙකම R1 ගෙන් මෙහෙම ගුණ කරයි කියලා අවුලක් නැහැ නේද කේස් එකක් නැහැ නේද එහෙම නම් මොකද්ද වෙන්නේ දරුවනේ I2 කියන එකත් දෙකටම පොදුයි R1 කියන එකත් දෙකටම පොදුයි එහෙනම් R1 ඉරෙන් යටර අරගත්තා I2 එළියට ගත්තා R0 ධන R1 ධන R2 දැන් දරුවනේ I2 යටයි තමයි ඔයාලට උක්ත කරන්න තියෙන්නේ I2 බෙදීම I I ව මෙහෙට ගේන්න එතකොට අර පැත්තේ තියෙන ඉරෙන් යට තියෙන R1 ඉරෙන් උඩට එනවා R0 ධන R1 ධන R2 වෙනවා පැහැදිලිද නැද්ද I සමානයි I1 ධන I2 කියලා ලිව්වා දරුවනේ හරිද ළමයි මේක පැහැදිලිද හරි එතකොට දැන් තමා දරන ඕනේ ඊළඟ කොටසට යන්න තියෙන්නේ ඔන්න කියන කතාව පූර්ණ පරිමාණ උත්ක්‍රමණය කියන්නේ මොකද්ද කියලා දැන් ඔයාලා දන්නවා යන්න පුළුවන් උපරිම ධාරාව CI මයික්‍රෝඇම්පියර් සහ R0 අභ්‍යන්තර ප්‍රතිරෝධයක් දැන් අභ්‍යන්තර ප්‍රතිරෝධය එළියට දාලා තියෙන දරුවනේ මේක ඇතුලේ ප්‍රතිරෝධය එළියට දාලා තියෙන R0 අභ්‍යන්තර ප්‍රතිරෝධයක් R0 අභ්‍යන්තර ප්‍රතිරෝධය 10 ohm මයික්‍රෝඇම්පියරයක් භාවිත කර බිඳුවත් 0.1 ඇම්පියර් සහ බිඳුවත් 0.1 ඇම්පියර් පරාසයන්හි බිඳුවයි බිඳුවයි දශම බිඳුවයි එකයි බිඳුවයි දශම බිඳුවත් බිඳුවයි දශම බිඳුවයි එකත් සහ බිඳුව බිඳුවයි දශම එක පරාසයන් ධාරා මැනීමට භාවිත කළ හැකි බහුපරාස ඇමීටරයක පරිපථයක් දෙක රූපේ පෙන්වා ඇත. ඒතර ගිය සතිය ඉගෙන ගත්ත එක එකක්. අද මේ හදාගෙන යන්නේ තව ඊට වඩා වෙනස් බහුපරාස ඇමීටරයක්. රයිට්. ඒකත් ඉගෙන ගන්න. දෙක රූපේ පෙන්වා ඇත. පහසුව තකා R0 අභ්‍යන්තර ප්‍රතිරෝධයේ පරිපථයේ වෙනම පෙන්වා ඇත බහුපරාස ඇමීටරේ පීහා කිව් මගින් දක්වා ඇති පරාස දෙකෙහිම ධාරා මැනීම සඳහා මයික්‍රෝ ඇමීටරේ ක්‍රමාංකණය කර ඇත පියාග්‍රය වයිට හෝ ඉසට සම්බන්ධ කිරීමෙන් අවශ්‍ය පරාසය තෝරාගත හැකිය දැන් මේ කියන්නේ දෙවනි රූපය ගැන කියන්නේ දරණෝ දීලා තියෙන
ඔබට බිඳුව 0.1 පරාසය කුඩා පරාසය තුල ධාරා මැනීමට අවශ්‍ය වේ නම් ඔබ p සමග භාවිතා කරන්නේ y හෝ z අග්‍රයේද ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. උත්තර දරුවනේ කල්පනා කරලා උත්තරේ කියන්න බලන්න ඔයාලා. ඔබ මොකද්ද තෝරගන්නේ දැන්? මම මේක අඳින්නන්නේ ඇඳලම ගන්න හදමු අපි. එහා පැත්තේ මෙතනින් තමා දරුනේ ඔය මනින ධාරාව යන්නේ. දැන් මේක තමයි y හොඳ. ඔන්න Z P කියලා පෙන්නනවා I ධාරාව එළියට යන තැන. දැන් ඔයාලගෙන් අහන්නේ මේ ස්පර්ශකය අරගෙන කොතෙන්ට සෙට් කරන්නද ඕනි කියලා. Y ටද Z ටද කියලා යහන්නේ. අපි නිකන් ඕනනම් කෝකටත් ඔහොම සෙට් කරලා බලමු දරුවන. Y ට නිකන් සෙට් කරලා බැලුවොත් මෙතනින් යන ධාරාවෙන් දැන් මෙතනින් යන අවස්ථා දෙකේදී යන්න පුළුවන් උපරිම ධාරාවල අගයන් කීයද දරුවනේ? එක අවස්ථාවක මේක බිඳුවත් 0.01 ඇම්පියරුත් ඊළඟ අවස්ථාවේ බිඳුවත් 0.1 ඇම්පියරුත් මිලි ඇම්පියර්වල නුත් නිකන් කියන්නකෝ අර නිකන් ගතියක් එන්න 10න් ගුණ කරාම මෙතනදී යන උපරිම ධාරාව මිලි ඇම්පියර් 10යි මෙතනදී යන උපරිම ධාරාව මිලි ඇම්පියර් 100යි දැන් ඔයාලගෙන් අහන්නේ බිඳුවත් 0.1යි එකත් ඒ කියන්නේ කුඩා පරාසය තුල ධාරා මනින්න ඔයාලට අවශ්‍ය නම් ඔබ p සමග භාවිතා කරන්නේ y හෝ z කියන දෙකේ මොන අග්‍රයද ඔබේ පිළිතුර පැහැදිලි කරන්න කියලා කියන්නේ දරුවනේ කියන්නේ ඉතින් ඔයාලම 10යි මිලි ඇම්පියර් යවද්දී ද 100යි මිලි ඇම්පියර් යවද්දී දරුවනේ මේක පිච්චෙන්න වැඩි ඉඩකඩක් තියෙන්නේ ඉස්සලේක කියන්නේ
දහයයි මිලි ඇම්පිය මෙතනින් යවද්දිද සීයයි මිලි ඇම්පිය මෙතනින් යවද්දිද මිලි ඇමීටරේ පිච්චෙන්න වැඩි ඉඩකඩක් තියෙන. දහයයි මිලි ඇම්පිය යවද්දිද සීයයි මිලි ඇම්පිය යවද්දිද ඉක්මනට කියන්නේ ඉතින් සීයක් ගියොත් තමයි පිච්චෙන්න වැඩි ඉඩකඩක් තියෙන. වැඩි ධාරාවක් යවද්දි පිච්චෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. එහෙනම් දරුවනේ හොඳට අහගන්න. වැඩි ධාරාවක් යවද්දී මයික්‍රෝ ඇමීටරේ ආරක්ෂා වෙන්න නම් මයික්‍රෝ ඇමීටරයත් එක්ක ශ්‍රේණිගතව සෙට් වෙලා තියෙන ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනේ. මං කියන එක හොඳට තේරුම් ගන්න. වැඩි ධාරාවක් යද්දී මයික්‍රෝ ඇමීටරය ආරක්ෂා වෙන්න නම් මයික්‍රෝ ඇමීටරේ එක්ක ශ්‍රේණිගතව තියෙන ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනේ. සමාන්තරගතව තියෙන ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනේ. ඒ වැඩි ධාරාවක් යනවනම්. එතකොට මේක තුලින් අඩු ධාරාවක් යන අවස්ථාවේදී ශ්‍රේණිගතව තියෙන ප්‍රතිරෝධය අඩු වෙලා සමාන්තරගතව තියෙන ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනේ. එහෙනම් දැම්මට ඔයාලා කියන්නකෝ එහෙනම් මෙතනින් එන ධාරාව කොතනින් එලියට ගන්න එකද හොඳ? right මෙතනින් එන ධාරාව කොතනින් එලියට ගන්න එකද හොඳ? y ගෙන් ගන්න එකද හොඳ? z ගෙන් ගන්න එකද හොඳ? ඔයාලම හිතලා උත්තරේ දෙන එක තමයි හොඳ දරුවනේ. ඔයාලට පුළුවන් වෙනකම් මම කියලා දෙදී යනවා. අය අහගන්න. හැබැයි තේරුම් ගන්න නැතුව උත්තරේ දෙන්න එපා. මොකද උත්තර දෙකයිනේ තියෙන්නේ. හරිනේ? හරියටම උත්තරේ දෙන්න අහගෙන ඉඳලා හොඳට. මොකද උත්තර දෙකයි තියෙන්නේ. එතකොට කණාෂොටක් දීලා y වැරදි නම් z නේ උත්තරේ. හරිනේ? z වැරදි නම් y නේ උත්තරේ. ඒ නිසා හරියට අහගෙන ඉඳලා උත්තරේ දෙන්න. හරි? හොඳට අහගෙන ඉඳලා උත්තරේ දෙන්න දරුවනේ. බලන්න. දැන් අපි දන්නවා හැමදාම අපි මේ මයික්‍රෝ ඇමීටරයකින් ලොකු ධාරාවක්. මයික්‍රෝ ඇමීටරය කියලා කියන්නේ මෙයා තුලින් යන්න පුළුවන් උපරිම ධාරාව කියලාද කියන්නේ. මයික්‍රෝ ඇම්පියර් 100ක් ලුනේ. හරිද? එතකොට මෙතනින් යන්න පුළුවන් උපරිම ධාරාව මයික්‍රෝ ඇම්පියර් 100යි. නිකන් හිතන්නකෝ දැන්. මයික්‍රෝ ඇම්පියර් 100ක ධාරාවක් තමයි ඔතනින් යන්න පුළුවන් උපරිම ධාරාව. එතකොට දැන් මෙතනින් විශාල ධාරාවක් ආවොත් ඒ විශාල ධාරාවෙන් වැඩි කොටසක් මෙහා හරහා යවන්න නම් මේ මයික්‍රෝ ඇමීටරයත් එක්ක සමාන්තරගතව තියෙන ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනි දරුවනේ. අඩු වෙන තරමට තමයි වැඩි ධාරාවක් යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ ලොකු ධාරාවක් ආවොත් හොඳද? දැන් මොහතකට අපි මේක වහමු නිකන්. ඔහම වහනවා අපි. වහලා බලන්න. දැන් මේකෙන් අපි හිතමු 100යි මයික්‍රෝ ඇම්පියර් ගියා. අපි දැන් මේ ප්‍රතිරෝධ දෙක සෙට් කරගන්නවා මෙතනින් එන ධාරාව 10යි මිලි ඇම්පියර් විදියට. මෙතනින් එන ධාරාව 10යි මිලි ඇම්පියර් නම් එතකොට 10යි මිලි ඇම්පියර් කියන දරුවනේ මයික්‍රෝ ඇම්පියර් කොච්චරද? ආයි 1000න් ගුණ කරන්න. 10000ක්. එතකොට 9900කම ලෝඩ් එකක් මේක හරහා එනවා. හරි? ඔව්. මේක හරහා ඇවිල්ලා මෙතනින් එළියට එනවයි කියලා හිතන්නකෝ. ඒතර අරහෙන් මෙහෙම ආවා. මේ මිලි ඇමීටරයත් එක්ක මේ ආර්නෝට් එක හිතන්න එපා දෙකම එකයි. එයත් එක්ක සමාන්තරගතව තමයි මේ ප්‍රතිරෝධ දෙක තියෙන්නේ. කියන දේ හොඳට අහගෙන ඉන්න. මෙයත් එක්ක සමාන්තරගතව තමයි දැන් මේ ප්‍රතිරෝධ දෙක තියෙන්නේ. එතකොට දරුවනේ දැන් ගිය සති උගන්නපු කාරණාවම තමයි මේ. මේ මයික්‍රෝ ඇමීටරයත් එක්ක සමාන්තරගතව තමයි මේ තියෙන ප්‍රතිරෝධ දෙක. එතකොට
දහයයි මිලි ඇම්පිය ධාරාවක් මෙතනින් ආවොතින් මේ ප්‍රතිරෝධ දෙකේ මගේ නිකන් ඔයාලා හිතන්නකෝ ප්‍රතිරෝධ දෙකේ මගේ අමතක කරලා හිතන්නකෝ මුලදී හිතන්නකෝ මේ ප්‍රතිරෝධ දෙකේ මගේ අමතක කරලා එක ප්‍රතිරෝධයක් එතකොට මට ඔයාලා කියන්න මේ මයික්‍රෝමීටරත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ ප්‍රතිරෝධය සමාන්තරගතව තියෙන ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනි 10යි මිලි ඇම්පිය මෙතනින් ආවොත්ද 100යි මිලි ඇම්පිය ආවොත් මිලිමීටරත් එක්ක සමාන්තරගත වෙලා තියෙන ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනි මෙතනින් එන ධාරාව වැඩි වෙන්න දරුවනේ ඒ ධාරාවෙන් වැඩි කොටසක් මෙහා හරහා යවන්න වෙනවා මොකද මෙතනින් යන්නේ 100ම තමයි එතකොට මෙතනින් එන ධාරාව වැඩි වෙන්න 10 ඉඳලා 100 දක්වා වැඩි වෙනකොට මෙතනින් එන ධාරාව ඒ ධාරාවෙන් වැඩි කොටසක් මේක හරහා යවන්න නම් මෙයත් එක්ක සමාන්තරගතව සෙට් වෙන ප්‍රතිරෝධය පුළුවන් තරම් අඩු වෙන්න ඕනි. සමාන්තරගතව සම්බන්ධ වෙන ප්‍රතිරෝධය පුළුවන් තරම් අඩු වෙන්න ඕනි. එහෙනම් මම කියන්නේ දරුවනේ මෙතන ඉඳලා ධාරාව එන ධාරාව වැඩි නම් මෙයත් එක්ක සමාන්තරගතව සම්බන්ධ වෙන ප්‍රතිරෝධය පුළුවන් තරම් අඩු වෙන්න ඕනි. ඇයියේ? ලෝඩ් එක වැඩි වෙනකොට මෙයාතුලින් යන්නේ නියතාගයක් නිසා වැඩි ධාරාව යවන්න වෙන්නේ මේ පැත්තෙන්. මේ පැත්තෙන් යවන්න නම් මෙතන ප්‍රතිරෝධය පුළුවන් තරම් අඩු වෙන්න ඕනි. මෙතන ප්‍රතිරෝධය පුළුවන් තරම් අඩු වෙන්න ඕනි දරුවනේ. මෙතන ප්‍රතිරෝධය කියලා කියන්නේ මේක නෙමෙයි. මෙයත් එක්ක සමාන්තරගත වෙලා තියෙන ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනි. දැන් මේ ගානේ පළවෙනි කොටස යහන්නේ වැඩි ධාරාවක් එන අවස්ථාව නෙමෙයි. අඩු ධාරාවක් එන අවස්ථාව. එහෙනම් අඩු ධාරාවක් එන අවස්ථාවේදී සමාන්තරගතව සම්බන්ධ වෙන්න ඕනි ප්‍රතිරෝධය මට කියන්නේ මෙතනින් එන ධාරාව අඩු නිසා මේ මයික්‍රෝමීටරත් එක්ක සමාන්තරගතව සම්බන්ධ වෙන ප්‍රතිරෝධය මෙතනින් එන ධාරාව අඩුයි දරුවනේ දැන් මේ අගේට වඩා අඩු ධාරාවක් එන්නේ අඩු ධාරාවක් එනකොට මෙහෙන් යවන්න ඕනි ධාරාවත් අඩු ධාරාවක් යවනවා කියලා කියන්නේ මෙතන ප්‍රතිරෝධය සමාන්තරගතව සම්බන්ධ වෙන ඕනි ප්‍රතිරෝධය මොකද වෙන්න ඕනි වැඩි වෙන්න ඕනි සමාන්තරගතව සම්බන්ධ වෙන ප්‍රතිරෝධය වැඩි වෙන්නේ දරුවනේ සමාන්තරගතව සම්බන්ධ වෙන ප්‍රතිරෝධය වැඩි වෙන්නේ මෙන්න මේ කෑල්ල වයිට සෙට් කරොත්ද ඉසට සෙට් කරොත් දැන් උත්තරේ දෙන්න වැඩි වෙන්නේ මෙයත් එක්ක සමාන්තරගතව සම්බන්ධ වෙන ප්‍රතිරෝධය වැඩි වෙන්නේ වයිට සෙට් කරොත්ද ඉසට සෙට් කරොත් මම තවත් අහන්නම්කෝ වයිට සෙට් කරොත් සමාන්තරගතව සම්බන්ධ වෙන ප්‍රතිරෝධය අගය කියලා ඉන්නකෝ කෝකට මේ ගැජට් එක වයිට සෙට් කරොත් මයික්‍රෝමීටරත් එක්ක සමාන්තරගතව සම්බන්ධ වෙන ප්‍රතිරෝධය මයික්‍රෝමීටරත් එක්ක සමාන්තරගතව සම්බන්ධ වෙන ප්‍රතිරෝධය R1 මේ ගැජට් එක ඉසට් සෙට් කරොත් එහෙම මේ මයික්‍රෝමීටරත් එක්ක සමාන්තරගතව සම්බන්ධ වෙන ප්‍රතිරෝධය ඊළඟට අහන්නේ මේ ගැජට් එක සෙට් කරනවා දරුවනේ මේකත් එක්ක දැන් අරහෙන් ධාරාව එනවා මෙහෙන් කොටසක් කැඩිලා මෙහෙන් යන්නේ නැහැනේ පහළට එන්නේ නැහැනේ කවදාවත් ධාරාව රයිට් එතකොට මෙතනින් ආවා මෙහෙම ආවා මෙහෙම ආවා මෙතෙන්ට ආවා මෙතනින් එන ධාරාව මෙහෙම ආවා මෙහෙම ආවා මෙතෙන්ට ආවා දැන් R2ද මෙයත් එක්ක අනේ සමාන්තරගතව සම්බන්ධ වෙන ප්‍රතිරෝධයේ අගය මං අහන්නේ R1 ධන R2 දැන් එතකොට නැවත හිමනම් අහගන්න දැන් උත්තරේ කියන්න බලන්න අවසාන වශයෙන් දැන් මම ඔයාලගෙන් අහන්නේ දරුවනේ දැන් මේක බහු පරාස ඇමීටරයක් විදියටනේ අපි පාවිච්චි කරන්න හදන්නේ දැන් පළවෙනි අවස්ථාවේදී මේක 10යි මිලි ඇම්පියර එකක් විදියටත් දෙවෙනි අවස්ථාවේදී 100යි මිලි ඇම්පියර එකක් විදියටත් තමයි පාවිච්චි කරන්නේ 10යි මිලි ඇම්පියර එකක් විදියට පාවිච්චි කරද්දී යන ධාරාව අඩුයි 100යි මිලි ඇම්පියරට වඩා එහෙනම්
මෙතනින් අඩු ධාරාවක් යද්දී මෙහෙනුත් අඩු ධාරාවක් තමයි යන්නේ මෙහෙන් අඩු ධාරාවක් යනවා කියලා කියන්නේ ප්‍රතිරෝධය මෙයත් එක සමාන්තරගත වෙන ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනි සමාන්තරගත වෙන ප්‍රතිරෝධය වැඩි වෙන්නේ වයිට මේක සෙට් කරොත්ද ඉසට් සෙට් කරොත්ද ඉසට් සෙට් කරොත් එහෙමනම් එහෙමනම් ඔයාලගෙන් අහලා තින්නෙත් ඕකමනේ මොන අග්‍රේද තෝරගන්නේ කියලානේ වයිද ඉසට්ද එහෙනම් තෝරගන්න ඕනේ ඉසට් එහෙනම් තෝරගන්න ඕනේ ඉසට් ඉස්ලාමයේ කරුණ හොඳටම පැහැදිලි වුණාද කියලා කියන්න දරුවනේ ඊට පස්සේ තමයි ඊළඟ ගානට යන්න ඕනේ ඉතින් අපි ගොඩාක් මම පැහැදිලි කරගෙන කරගෙන ගියා හැම දරුවෙකුටම හොඳට පැහැදිලිද හරි එහෙමනම් දරුවනේ දැන් ඊළඟ කොටසට යමු අපි දැන් ඊළඟ කොටසට යමු එහෙමනම් දැන් ඊළඟ කොටස කියන්නේ පරිපතේ ඉහත ඇති ධාරා පරාස සඳහා බහු පරාස ඇමීටරයක් ලෙස ඔබට භාවිතා කිරීමට හැකිවන ආකාරයේ සුදුසු R1 R2 වගයන් ගණනය කරන්න ඔබේ පිළිතුරු ආසන පූර්ණ සංඛ්‍යාවට දක්වන්න කියලාත් කියනවා හරි එහෙනම් දරුවනේ ඔයාලට දැන් රූප සටහන් දෙකක් අඳින්න වෙනවා හොඳේ පළවෙනි රූප සටහන තමයි මේක. ඔන්න දැන් මම මේක මකන්නම් මේ යට ධාරාව. ඔයාලා ලස්සනට රූප සටහන් දෙක අඳින්න දරුවනේ. දැන් මෙතනින් යනවා මිලි ඇම්පියර් 10ක්. ඇම්පියර 0.01ක් විදිහට පාවිච්චි කරන්න ඕනේ කියන්නේ. ඕක 10ෙන් ගුණ කරාම 10යි මිලි ඇම්පියර්. 10යි මිලි ඇම්පියර් කියලා කියන්නේ දරුවනේ ඕක මයික්‍රෝ ඇම්පියර් කරොත් 10000ක් වගේනේ ඒ 10000යි මයික්‍රෝ ඇම්පියර් වලින් අපිට ඇත්තට මේක එහෙම යන්නේ නැතුව කෙලින්ම මේ අපි හොයාගත්ත ඔය අනුපාතයෙන් ගන්නත් පුළුවන් උඩ අනුපාතයක් ලියලා තියෙනවනේ කමක් නැහැ ඉතින් එතකොට දරුණේ උඩින් 100ක් ගියා කියලා කියන්නේ මෙතන යන්න ඕනි එතකොට දැන් 9900ක් මයික්‍රෝ ඇම්පියර් වලින් එහෙම නැතුව අයලට ගාන හදන්න ලේසි වෙන්න තමයි අර හෙල්ප් එකක් දීලා තියෙන්නේ දරුවනේ එහෙම හැදුවයි කියලා තවුලක් නැහැ ඉතින් අපි කොහොම හැදුවත් එකයි කියන එක මම ඔයාලට පෙන්නන්නම් එතකොට ඔන්න දැන් පළමු සම්බන්ධය වලට ගන්න පුළුවන් එතකොට දැන් මෙආහරහා විභව අන්තරයයි මෙආහරහා විභව අන්තරයයි සමානයි එහෙනම් ඔයාලට කියන්න පුළුවන් දරුවනේ R1 වාරයක් 9900යි මයික්‍රෝ ඇම්පියර් සමානයි 100යි මයික්‍රෝ ඇම්පියර් වාරයක් සරි R1 දන R2 වාරයක් නේ නමදාස් නමසීයයි මයික්‍රෝ ඇම්පියර් වාරයක් R1 දන R2 සමානයි 100යි මයික්‍රෝ ඇම්පියර් වාරයක් R0 මයික්‍රෝ ඇම්පියර් බිංදු දෙකට බිංදු දෙක කැපිලා යනවා දරුවනේ 99 වාරයක් R1 දන R2 සමානයි R0 වලට ඔය දේම ඔයාලට ගන්න පුළුවන් ද බලන්න අර ඉගෙනගත්තු සූත්‍රෙන් ඒ කියන්නේ අපි මුලින්ම ව්‍යුත්පන්න කරපු සූත්‍රෙන් එතන I2 වෙනුවට ගන්න වෙන්නේ කීයද 100යි මයික්‍රෝ ඇම්පියර් තමයි
යන්න පුළුවන් මොකද මෙතනින් යන ධාරාව උපරිම වෙනකොට මෙතනින් යන ධාරාවත් උපරිමයි දැන් කවුරු හරි දරුවෙකුට සර් 100 කොහොමද ගත්තේ කියලා අහුවොත් පරාසය 0.1000යි නේ දරුවනේ එතකොට මෙතනින් 10000ම ගියොත් තමයි මෙතනින් යන ගාන 100ට නගින්නේ මෙතනින් යන ගාන 10000ට වඩා අඩුයි නම් මෙතනින් යන ගාන 100ට වඩා අඩුයි ඒක නිසා අපි හිතනවා මෙතනින් 10000ක් යනවා කියලා එතකොට මෙතනින් යන්නේ 100 හරිනේ එතකොට ඔන්න අපි අර දීලා තියෙන සූත්‍රයේ ගත්ත සූත්‍රයට ගියොත් I2 වෙනුවට ගන්න වෙන්නේ 100ක් මයික්‍රෝ ඇම්පියර් වලින් මෙතෙන්ට ගන්න වෙනවා I වෙනුවට 10000ක් ඒ කියන්නේ 10යි 4ක් ඔන්න ඔය අනුපාතය සමාන කරන්න පුළුවන් දැන් R1 කියලා කලින් උඩයකට බලන්නකෝ ගිහිල්ලා උඩයකට ගිහිල්ලා බැලුවොත් R1 කියලා ගත්තේ මේ යට එකත් එක්ක මේකත් එක්ක සමාන්තරගතව තියෙන කෑල්ල. ඒතර මෙතනදී ඒ වෙනුවට ගන්න වෙන්නේ ඔයාලට R1 දන R2 කියන එක. හරිනේ? ඊට පස්සේ අරකේ තියෙන්නේ R1 දන R0 දන R1 දන R2 කියලානේ. ඒතර ඔයාලට ඊට පස්සේ ගන්න වෙන්නේ මේකේ ගන්න වෙන්නේ ඒ වෙනුවට ඒ උත්තරේ මෙනෝ දරුවනේ තේරෙනවද බලන්න ඔයාලා කලින් ගත්තු ප්‍රකාශනයේ විදියටම ආදේශ කරවතින් ඒත් මේ උත්තරේ මෙනවා හරිද එහෙම නැත්නම් ඔයාලා රූපසටහන ඇඳලා ඔන්න මේන ධාරාව මෙහෙම එනවා මේන ධාරාව මෙහෙම එනවා කියලා මෙතෙන්ටයි මෙතෙන්ටයි V සමානයි IR දැම්මත් ඔය උත්තරේ මෙනවා එහෙම නැත්නම් කලින් ඉගෙනගත්තු ප්‍රකාශනයේ හරි අවබෝධකින් යුක්තව තේරුම් අරගෙන ඒ විදියට ප්‍රතිරෝධ ටික ආදේශ කළ මෙන්න අරගන්න ඒත් ඔය ප්‍රකාශනය එනවා මට කියලා දෙන්න ඕනේ ඔය ප්‍රකාශනය එනවා කියලා විතරයි දරු මම මේක එක කියලා දාන්නම් හරිද රයිට් ක්‍රම දෙකෙන්ම ගන්න පුළුවන් කියන එකයි මට කියලා දෙන උමනාව තියෙන්නේ රයිට් ඊට පස්සේ මම එනවා දරුනේ ඊළඟ එකට එතකොට ඊළඟට මේකෙන් මනින්න ඕනේ 10 මයික්‍රෝඇම්පියර් නෙමෙයි 10 මිලිඇම්පියර් නෙවෙයි ඊළඟට දරුවනේ මෙතනින් එනවා කීයද ළමයි 10 න් ගුණ කරාම 100යි මිලිඇම්පියර් මිලිඇම්පියර් 100ක් කියලා කියන්නේ දරුවනේ මයික්‍රෝඇම්පියර් ලක්ෂයක් මයික්‍රෝඇම්පියර් ලක්ෂයක් යනකොට අපි දැන් මයික්‍රෝමීටරේ බේර ගන්න නම් මොකද කරන්න ඕනේ
ඔච්චර ලොකු ධාරාවක් යද්දි මයික්‍රෝමීටරේ බේර ගන්න නම් අපි දැන් ටග් ගාලා අග්‍රය වයිට දා ගන්න ඕනේ. ඇයි? එතකොට තමා දරුවනේ වැඩි ධාරාවක් මේ පැත්තට හරව ගන්න පුළුවන් වෙන්නේ. ඇයි? එතකොට සමාන්තරගතව සම්බන්ධ වෙච්ච ප්‍රතිරෝධය අඩු වුණා. ශ්‍රේණිගතව සම්බන්ධ වෙච්ච ප්‍රතිරෝධය වැඩි කරගත්ත එක පැත්තකින් සමාන්තරගතව සම්බන්ධුණු ප්‍රතිරෝධය අඩු කරගත්තා. දැන් ඔන්න දරුවනේ එතකොට ලක්ෂයක් එවත් 100ක් 1000කින් 100යි යන්නේ උඩට. එතකොට ඉතිරි ටික ඔක්කොම යන්න ඕනේ මෙතන ඉන්නේ. කොච්චරද? 99900යි මයික්‍රෝ ඇම්පියර්. දැන් ආයිත් ඔයාලට කර්චෆ් දාන්නත් පුළුවන් නැත්නම් V සමානයි IR දාන්නත් පුළුවන්. අර කලින් කියලා දුන්නා වගේ. එහෙම දැම්මා මේන සූත්‍රයක් 100යි මයික්‍රෝ ඇම්පියර් වාරයක් කොදරුවනේ R නෝට් දන R2 සමානයි 99900යි මයික්‍රෝ ඇම්පියර් වාරයක් R1 බිඳු දෙකට බිඳු දෙකක් කපලා දැම්මම දරුවනේ R නෝට් දන R2 සමානයි නමසිය අනු නමයයි ආර්වන් මේ ආර් නෝට් වලගේ වල දන්නවා ඒක යගේ ඕම් 1000ක් ද කොහෙද කියලා දීලා තියෙනවා මුලින්ම බලන්නකෝ ඒක කලින් ප්‍රකාශනයේත් ඒක අපි සුළු කරගත යුතුයි දරුවනේ. එතකොට ඒක 1000ක් කියලා ගත්තාම අපිට එනවා දැන් මෙතනදී ඒක 1000ක් නම් අපි R2 එහා පැත්තට යවමු. 999යි R1 ඍණ R2 සමානයි 1000යි ඕම්. මේක දෙවෙනි ප්‍රකාශනය කියලා මම දාන්නම්. කලින් එකටත් මම ආයි යන්නම් දරුවනේ. කලින් එකෙත් අපිට බැරිුණා නේද R නෝට් සුළු කරගන්න. R නෝට් කියන්නේ කීයද කියලා අපි දන්නවා. R නෝට් කියන්නේ කීයද කියලා අපි දන්නවා 1000යි. එහෙනම් එතනත් දාහක් දාගමු. මේකත් සුළු කළම දාන්න. 99යි R1 දන 99යි R2 කියලා. ඊට පස්සේ දරුවනේ මෙන්න මේ ප්‍රකාශනය මට උවමනයි ඔයාලට ඇත්තටම ඔයාලා ගත්ත අර ප්‍රකාශනයක් තියෙන්නේ මුලින්ම ඒ ප්‍රකාශනය ඔයාලා ගත්තේ මෙන්න මේ වැඩේ කරන්න ආයි ඔයාලා මෙහෙම දදා ඉන්න ඕනේ මේ රූපය ඇඳගෙන ඉවරලා ඔයාලට මේ ප්‍රකාශනය අර සමීකරණයෙන් ඒ විදියටම ගන්න තිබුණා ඕනි නම් ඒක නිසා මම මේක අරගෙන පෙන්වන්නම් දරුවනේ මොකද්ද ඔයාලා ව්‍යුත්පන්න කරපු ප්‍රකාශනයට යම් ඔයාලා ව්‍යුත්පන්න කරගත්තානේ ප්‍රකාශනයක් ඔයාලා ව්‍යුත්පන්න කරා කියන්නේ දීලා තියෙනවනේ ප්‍රකාශනයේ දරුවනේ I2 බෙදීම I කියන එක සමානයි R1 බෙදීම R නෝට් දන R1 දන R2. ඉතින් ඔයාලා මේකට ආදේශ කරත් ඔයාලට උත්තර එනවා. I2 කියන්නේ මොකක්ද දරුවනේ? අර උඩට ගියපු ධාරාව. ඒකනේ I2 කියලා ගත්තා. එතකොට ඒක කීයද? 100යි. මයික්‍රෝ ඇම්පියර්. I කියලා කියන්නේ කීයද දරුවනේ? 10 5යි මයික්‍රෝ ඇම්පියර්. ඒකක කැපිලා යනවා. R1 කියන්නේ දන්නේ නැහැ. නමුත් R නෝට් දන්නවා දරුවනේ 1000ක්. ඊට පස්සේ ආයිත් R1 දන R2. අර අර කලින් එකමනේ දැන් තියෙන්නේ කලින් විදියටමනේ රූපේ දීලා තියෙන්නේ මෙතන ඉන්නේ ධාරාව යන්නේ ඒ නිසා ආයෙ බලන්න දෙයක් නැහැ ඕකටම ගැලපෙනවා ඒක එතකොට මොකද වෙන්නේ දරුවනේ මෙතන බිංදු දෙකකට මෙතෙන් බිංදයක් කැපුවම 10යි R1 හරස් ගුණිත කරාම සමාන වෙනවා 1000 දන
R1 ධන R2 එකක් මෙහෙට ආවම 999යි R1 ඍණ R2 කියන එක සමානයි 1000යි ඔයාලට මේ කියපු දේ පැහැදිලිද ළමයි එහෙනම් ක්‍රම දෙකෙන් මොන ක්‍රමයට ගියත් ඒ කියන්නේ මේ විදියට ධාරාව මෙතනින් යන උප්පරිම ධාරාව ලක්ෂයයි මයික්‍රෝ ඇම්පියර් මයික්‍රෝ මීටරය තුලින් යන්න පුළුවන් උප්පරිම ධාරාව 100යි මයික්‍රෝ මීටර් මයික්‍රෝ ඇම්පියර් කියලා අරගෙන එතකොට මෙහෙන් 99900ක් යන්න ඕනේ කියලා අරගෙන මේ හරහා විභවান্তরය මේ හරහා විභවান্তরය සමාන කරත් එහෙම නැත්නම් කර්ච් ඔෆ් දැම්මත් අන්න ඒ ලැබෙන ප්‍රකාශනය ගත්තොත් 999R1 ඍණ R2 සමානයි 1000ක් එහෙම නැතු ඔයාලා මුලදිම ඔයාලට කියපු විදියට මේ වගේම එකක් දීලා නැති මොනේ ඔයාලට ව්‍යුත්පන්න කරන්න කියලා ඒ ව්‍යුත්පන්න කරපු ප්‍රකාශනයේට දාලා අන්තිමට සුළු කරලා ගත්තත් මේ උත්තරේ මෙනවා එතකොට ඔයාලට හැමෝටම පැහැදිලිද ඒ ක්‍රම දෙකෙන්ම මේ ප්‍රකාශනය ගන්න පුළුවන් කියලා මේ ප්‍රකාශන දෙක ක්‍රම දෙකෙන්ම ගන්න පුළුවන් v සමාන IR දාලා ගන්නත් පුළුවන් ඔයාලා ව්‍යුත්පන්න කරගත්තු ප්‍රකාශනයට ආදේශ කරලා ගන්නත් පුළුවන් ඉතින්ලා මේක පැහැදිලිද දරුවනේ හැම දරුවෙකුටම පැහැදිලිද තේරෙනවද හරි නේද එහෙනම් එහෙනම් දරුවනේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපිට ඔය ප්‍රකාශන දෙක සුළු කරන්න එහෙනම් මම ප්‍රකාශන දෙකම එකම තැනකට ගන්නම් දරුවනේ දැන් ඔය ප්‍රකාශන දෙකම මම එක තැනකට අරගෙන මෙහෙම ලියන්න නමසිය අනුනමයයි R1 ඍණ R2 සමානයි 1000ට ඔන්න පළවෙනි එක අනිත් එක මොකක්ද දරුවනේ අනුනමයයි R1 ධන අනුනමයයි R2 නේ අනුනමයයි R1 ධන අනුනමයයි R2 සමානයි ඒත් 1000ක් එතකොට දෙකනේ දරුවනේ එක දැන් සමගාමී සමීකරණ පොඩි කාලේ විසඳලා පුරුද්දක් තියෙනවා නම් ඔයාලට පුළුවන් දරුවනේ පළවෙනි සමීකරණය 99 න් ගුණ කරන්න. ඒක ටිකක් අමාරුද? අතන ප්‍රකාශනය ආවේ 99R1 ධන 99R2. ඔව් ඔව්. එතකොට දරුවනේ අපි මෙහෙම කරගමු. මේ දෙකටම 99 පොදු නිසා එහා පැත්තට අරගත්තා නම් තමයි හරිනේ. හරිනේ. එතකොට මේක නෙවෙයි අපි දෙවෙනි ප්‍රකාශනට ගන්නේ. අපි අර කලින් සුළු කරද්දී ආපු විදියටම කරගත්තා නම් හරි ඔය 99 එහා පැත්තෙම තියාගමු R1 ධන R2 සමානයි 1000 බෙදීම 99ක් කරමු 2 දැන් දරුණේ 1යි 2යි එකතු කරන්න ධන R1 ඍණ R2 කැපිලා යනවනේ 999 R1 වේ R1 එකතු කරාම 1000යි R1 පොඩ්ඩක් ඉතින් දුක් විඳින්න ඕනි දරුවනේ මෙතන තියෙනවා 1000ක් පළවෙනි එක ඒක මං 99 න් 99ක් කළා දාන්නම්කො 99 න් 99 වැඩි කිරීම 1000 ආයිත් 99 න් එක වාරයක් 1000 දෙකටම පොදුයි නේද 1000 එළියට ගත්තම 99 න් 99 99 න් එකයි 99 න් 100ක් දරුවනේ එතකොට 10 3ට 10 3 කැපෙනවනේ ආන්න එහෙනම් R1 කියන එක එනවා දරුවනේ 100 බෙදීම 99ක් ඕම් වලින් ඒ කියන්නේ ඕම් එකකට ආසන්නයි සියයට 99 වේ එකයි නේ දරුවනේ ආයි 10ට 0.1 ආයි 100ට 1
දැන් දරුවනේ ඔය හොයාගත්තු R1 වල අගය අපි ආදේශ කරමු දෙකට දෙකෙන් එනවා අනුනමෙන් 100 දන R2 සමානයි අනුනමෙන් 1000 1000න් 100ක් ගියාම දරුවනේ නම 1000න් 100ක් ගියාම දරුවනේ නම අලවශ්‍යෙන් ඉතින් 900 බෙදීම 100ක් වගේ නේද දරුවනේ 900 100ෙන් බෙදුවම කීයද 9යිනේ එහෙනම් උත්තරේ 9යි ඕ තිතයට සුළු කරන්න ඕන නම් ඉතින් ඔයාලට පුළුවන් ඉතින් ඕක සුළු කරන්නත් 900 බෙදීම 99යි කියලා වෙනම පැත්තක ලියලා සුළු කරන්න 9.09ක් එනවා දරුවනේ නමුත් ඔයාලට වට යන කියලා කියලා තියෙනුනේ ගානේ ඔයාලට කියලා තියෙනු නේද උත්තරේ पूर्ण संख्यावट वटयान एना मेकत् वटयान मेकत् वटेल की अन्नों ओम एक अक्केला मेक वटेल की अन्न ओम न मे अक्केला हेम दर्वे कुटम पुलवांत के लिए अंदर उन्हें तेरुना तो हदरम पह माइके का कौन हरी कागे हरी माइका कौन लापुते वाला राइट इतना कोट अन्न दारू ने ना तेरी लाने तीन ने दे हम उठम हरी तो र मामा आई सरे अक निकांग की आगे ने नंगा न मेदा को आप ही कर पुदे मेके आप इटे पड़ी उदाहरण या किधर तमाय मेके अन्न दारू ने आप इटे पड़ी आइडिया का गान तमाय के अन्न में आर नोट के लक मिलिया मीटर है अभ्यंतर प्रतिरोधे आर नोट उनोत हरने जे मिलिया मीटर है प्रतिरोधे आर नोट नाम मेन्न में आर वन आर टू प्रतिरोधा देखा ते को हम संबंध विलाती थी मेहम दारा आवक मेहमावुत मेन्न या ते का समांतर गत वेनो मिलिया मीटर या ते का समांतर गत प्रतिरोधे आर वन उना नाम I2 බෙදීම I අනුපාතය හොයන්න කියලා කිව්වේ. ඒ සඳහා අපි සරල දෙයක් කරේ. මේකට කර්චොෆ් දැම්මම සිග්මා E බිඳුවක් නිසා එක පැත්තකට තියෙන IR කෑලිවල එකතුව අනිත් පැත්තට තියෙන IR කෑලිවල එකතුවට සමාන කරලා කර්චොෆ් ගේ පළමු නියමේන ප්‍රකාශණයට ආදේශ කරා. I = I1 / I2. ඒකලා අපි මේ කියපු ප්‍රකාශණය ගත්තා. ඊට පස්සේ අපෙන් අහනවා දැන් මේ බහුපරාස ඇමීටරෙන් බිඳුව 10 මිලියම්පියර් වගේම බිඳුව 100 මිලියම්පියරුත් මැනගන්න ඕනිලු. එතකොට ඔයාලා ගිය සතිය නම් ඉගෙන ගත්තේ මෙහෙම එකක්. මිලියමීටරයත් එක්ක සමාන්තරගතවම තමයි ප්‍රතිරෝධ දෙකම සෙට් කරන්න කියලානේ ගිය සතිය ඉගෙන ගත්තේ. ඔහොම සෙට් කරලා මෙහෙම ගෙනල්ලා මෙන්න මේ දෙමන් යතුරක් අරහා මේ වැඩේ කරන්න තමයි ගිය සතිය ඉගෙන ගත්තේ. අද දරුවනේක වෙනස් විදියකට මේ ගානක අපිට දෙනවා. ඒකෙදි අපිට දෙන්නේ දැන් කොහොමත් මේ මිලියමී මයික්‍රෝමීටරත් එක සමාන්තරගතව තමයි ප්‍රතිරෝධය සෙට් වෙලා තියෙන්නේ. මෙහෙම ප්‍රතිරෝධයක්. ඒතර දැන් මේක මයික්‍රෝමීටරේ වොන්න මිලියමීටරක් කියලා අපිට කියන්න පුළුවන්. හරිනේ? මයික්‍රෝමීටරේ මිලියමීටරක් බවට පත් කරලා මිලියමීටරේ ඇමීටරක් බවට පත් කරපු එකම තමයි මේ. මයික්‍රෝමීටරේ මිලියමීටරයක් කළා. එතනදී ඒක බහුපරාස කරන්න භාවිතා කළ දින ක්‍රමවේදය කලින්ට වඩා ටිකක් වෙනස්. ඉතින් අපි තේරුම් ගත යුතුයි එතනදී 10යි මිලියම්පියර් එනකොට මේ පැත්තට යන ධාරාවට වඩා
සියයි මිලි ඇම්පියර් මෙතනින් එනකොට මේ පැත්තට යන ධාරාව වැඩි මේ පැත්තට යන ධාරාව වැඩි වෙන්න සමාන්තරගතව සම්බන්ධ වෙන ප්‍රතිරෝධය අඩු විය යුතුයි එහෙමනොත් තමයි ධාරාව වැඩිපුර මෙහෙට ගන්න පුළුවන් එහෙනම් අපි තේරුම් ගත යුතුයි සියයි මිලි ඇම්පියර් ආවොත් තමයි මෙයත් එක්ක සමාන්තරගතව සම්බන්ධ වෙන ප්‍රතිරෝධය අඩු විය යුත්තේ එහෙම අඩු වෙන්නේ එතකොට R1 වුණොත් නේ එහෙනම් 100යි මිලි ඇම්පියර් ආවොත් සමාන්තරගතව සෙට් කර ගන්නවා අපි R1 10යි මිලි ඇම්පියර් ආවොත් එහෙම මෙයත් එක සමාන්තරගතව සෙට් කර ගන්නවා R1 දන R2 කියන දෙකම හරිනේ 10යි මිලි ඇම්පියර් මෙතනින් ආවොත් වැඩි ධාරාවක් මයික්‍රෝමීටර හරහා යන එක නවත්තන්න ඕනි එතකොට කොහොමත් මේක හරහා යනවා නමුත් 10ටත් වඩා වැඩි අගයක් වෙන 100 මෙතනින් ආවොත් ලොකු ධාරාවක් මේකින් මෙහෙට ගන්න නම් මෙයත් එක සමාන්තරගත වෙලා තියෙන ප්‍රතිරෝධය අඩු විය යුතුයි. ඒ සඳහා අපි R1 හරහා විතරක් ධාරාව යවුවා ඒ 100 මිලි ඇම්පියර් යatti. ඊට පස්සේ අපි මොකද්ද කරේ දරුණේ ප්‍රකාශන දෙකක් අරගත්තා. කොහොමද ප්‍රකාශන දෙක ගත්තේ? මෙතනින් අපි යමු ගත්ත ප්‍රකාශන දෙක ගත්ත විදිය ආයි චෙක් කරලා බලමු. අපි ගත්තේ දරුවනේ මුලින්ම අපි මෙතනින් යවුවා මුලින්ම මෙතින් මුලින්ම අපි මෙතනින් යවුව දරුවනේ 10 මිලි ඇම්පියර් 10 මිලි ඇම්පියර් යවුවට පස්සේ අපිට මෙයා බෙදීම මෙයා අනුපාතය කෙලින්ම අරගත්තු ප්‍රකාශනයට දාලා ගන්නත් පුළුවන් මොකද ප්‍රකාශනය I2 බෙදීම I මෙන්න I2 වෙනුවට එතකොට මෙතනින් ගියපු ධාරාව මේකමනේ I2 I2 බෙදුව දරුවනේ I ගේ I2 වෙනුවට 100යි මයික්‍රෝ ඇම්පියර් I වෙනුවට 10000යි මයික්‍රෝ ඇම්පියර් මිලි ඇම්පියර් 10ක් කියන්නේ 10000යි මයික්‍රෝ කැපිලා ගියා මේක ආවා ඊට පස්සේ I2 බෙදීම I කියන එක සමාන වුණා මොකටද I2 නම් මෙතනින් මෙතනින් යන ප්‍රතිරෝධය එතකොට මේ වෙලාවේ ගත්තේ අර වැඩි ප්‍රතිරෝධයනේ R1 දන R2 උඩට දාගත්තා ඉරෙන් යටර දාගත්තා අර ප්‍රකාශනයේ තියෙන විදියටම R0 දන R1 දන R2 ඒක දාලා එහෙම ආදේශ කරලා ගන්නත් පුළුවන් වුණා නැත්නම් කර්ච් ඔෆ් දැම්මා නැත්නම් මෙයා හරහා විභවান্তরය අරේ හරහා විභවান্তরය සමාන කරලා ඔන්න පළවෙනි ප්‍රකාශනයේ ගත්ත දරුවනේ ওই විදියට එතකොට දරුවනේ මේ විදියට ප්‍රකාශනයේ ගත්තා ඊළඟට මොකද කරේ අපි ඊළඟට දරුවනේ අපි කරේ මෙන්න මෙතෙන්ට ගියපු එකනේ ඊළඟට මෙතනින් වැඩි ධාරාව යවුවා 100 මිලි ඇම්පියර් කියන්නේ ලක්ෂයක් මයික්‍රෝ ඇම්පියර් මයික්‍රෝ ඇම්පියර් ලක්ෂයක් යවද්දී දරුවනේ මෙයාව බේර ගන්න නම් මෙතනින් ලොකු ධාරාවක් මෙහෙට ගන්න ඕනේ ඒ සඳහා එයත් එක සමාන්තරගත වෙලා තියෙන ප්‍රතිරෝධය අඩු කරන්න ඕනේ තව කලින් වැඩි එකක් තිබුණනේ R1 දන R1 නේ සමාන්තරගත උනේ කලින් වැඩි ප්‍රතිරෝධය ප්‍රතිරෝධය වැඩි නම් මෙහි යන ධාරාව අඩුයි එනම් බාධාව අඩු කරගන්න අපි අග්‍රය මේ පැත්තේ තියෙච්ච එක මෙහෙට මාරු කරා මෙහෙට මාරු කරපු ගමන් දැන් මේ මුළු ගැජට් එකත් එක්කම මෙන්න දරුවනේ මෙයත් එක සමාන්තරගතව සෙට් වෙන ප්‍රතිරෝධය එක පැත්තකින් අඩු වෙන අතරේ මෙයාව ආරක්ෂා කරගන්න තව ප්‍රතිරෝධයකුත් මේ පැත්තෙන් එකතු වෙනවා බාධාව වැඩි මයික්‍රෝමීටරය එක්ක තව මේ පැත්තෙන් ප්‍රතිරෝධයක් සෙට් වෙච්ච ගමන් මෙහින් ලොකු ලෝඩ් එකක් එද්දි මෙහෙට ලොකු ලෝඩ් එකක් යන්න දෙන්නේ මේ R2 ඉන්න නිසා තව ධාරාව මෙහෙන් යන්න පුළුවන් ධාරාව පුළුවන් තරම් අඩු කරගන්න මෙයා දායක වෙනවා ලොකු ධාරාවක් එන්න දෙන්නේ නැහැ එක පැත්තකින් මෙයාව ශ්‍රේණිගතව සෙට් වුණු මේ ප්‍රතිරෝධයෙන් ආරක්ෂා කරනවා අනිත් පැත්තෙන් සමාන්තරගතව සෙට් වෙලා තියෙන චූටි ප්‍රතිරෝධය මගින් ලොකු ධාරාවක් මෙහෙට ඇදලා ගන්නවා මේ කාරණු දෙකම මගින් මයික්‍රෝමීටරය ආරක්ෂා වෙන අතරේ අපිට අවශ්‍ය දේ ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා අපිට අවශ්‍ය දේ තමයි ලොකු ධාරාවක් මේ දෙන්නටම මේ 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 මයික්‍රෝමීටරට හානියක් නොවන විදියට මේ පරිපථය හරහා යවා ගන්න එක. එහෙනම් අපි මේ වැඩේ කරගත්තා. කරගෙන අපිට පුළුවන් මෙතන විභවান্তরය සමාන කරන්න. එහෙම නැත්නම් අපි ආරම්භයේදීම ගත්ත ප්‍රකාශනයට ආදේශ කරන්න. ඒකල්ල මෙන්න සමීකරණයක් ගත්තා. ඊට පස්සේ දරුවනේ
ඔන්නය සමීකරණ දෙක අපි මේ විදිහට ලියලා සමගාමී සමීකරණ දෙකක් ගත්තා ඕ ලෙවල් ඉගෙන ගත්ත විදිහට සමගාමී සමීකරණ දෙක විසඳුවා සමගාමී සමීකරණ දෙක විසඳලා දරුණේ R1 සහ R2 ගැන හොයාගත්තා වැඩේ ඉවරයි ඊළඟ කොටස් දෙක ගොඩාක් ලේසි දරුවනේ ඊළඟ කොටස් දෙක ගොඩාක් ලේසි මොකක්ද අහලා තියෙන බල පිළිවෙලින් 0.01 ampere 0.01 ampere පරාසයන් ධාරා මැනීම සඳහා සකස් කර ඇත විට බහු පරාස ඇමීටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය බහු පරාස ඇමීටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශන R0 R1 R2 ඇසුරින් වෙන වෙනම ලියන්න බලන දරුවනේ දැන් අපි අර කලින් අඳපු තැනටම යමු පළවෙනි අවස්ථාවක මේක මේක මම තව එකක් කොහොම ගන්නන්ද ආ දැන් දරුවනේ අහන්නේ මේක තමයි බහුපරාස ඇමීටරය කියලා කියන්නේ මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා කියන්නේ බලන්න හොදට ප්‍රකාශනයක් හොදේ හොයන්න කියලා නෙවෙයි තියෙන දරුවනේ කලබල වෙලා නිකන් ලකුණු අඩු කරගන්න එපා හොයන්න කියලා නෙවෙයි තියෙන එතකොට ඔයාලගෙන් අහන්නේ මේ බහුපරාස ඇමීටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා කියන්නේ දරුවනේ දැන් මෙන්න මේ පරිපථයේ සමග ප්‍රතිරෝධය මයික්‍රෝ ඇමීටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතින් අපි දන්නවනේ දරුවනේ අපෙන් අහන්නේ බහුපරාස ඇමීටරය බහුපරාස ඇමීටරය කියන්නේ මේක මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා කියන්නේ දරුවනේ මේ ඔක්කොම ප්‍රතිරෝධවල සමකය මේ බහුපරාස ඇමීටරේ අභ්‍යන්තර දැන් මේක තමයි දරුවනේ අපි මේක මයික්‍රෝ ඇමීටරය දැන් මේ මුළු ගැජට් එකටම කියනනම් මොකද්ද බහුපරාස ඇමීටරය මේක මයික්‍රෝ ඇමීටරය මේ මුළු ගැජට් එකටම කියනනම් මොකද්ද දරුවනේ බහුපරාස ඇමීටරය දැන් ඔයාලාගෙන් අහන්නේ මේක මුළු ගැජට් එකම එකට එකතු කරලා ඉවරලා එළියට ගන්නවා මෙන්න මේ මුළු ගැජට් එකම එළියට එකතු කරලා මම මෙන්න මෙහෙම පෙන්නනවා ඕන්න බහුපරාස ඇමීටරය මල්ටිමීටරයක් කියලා හිතමු ඕන මල්ටිමීටරය දැන් මගෙන් අහනවා මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා කියන්නේ මොකක්ද දරුවනේ මෙන්න මේ ප්‍රතිරෝධ ඔක්කොගෙම සමක ප්‍රතිරෝධය ඒක තේරෙනවද ළමයි एक पहले दिस चला मैं किया ले एक पहले द राइट ये मनान दारुने इतिंग मैं के सामाक पतिरोधे हो आगे ने पुलवान ने मैं के सामाक पतिरोधे आपी एक यार आर वन के लगात तोत मैं के सामाक पतिरोधे सॉरी आर वन के लगात तोत तापी मैं गैजेट टेके में सामाक पतिरोधे आर वन के लगात तोत दारुने बालान न हो दे මෙයත් එක්ක ශ්‍රේණිගතව තියෙන මේ දෙකේම මෙයත් එක්ක සමාන්තරගතව තියෙන මේ දෙකේම එකතුව මේ දෙක ශ්‍රේණිගතයිනේ දැන් මේක තව ෂෝට් කරන්නකෝ තේරෙන්නෙම නැත්තම් මේක R0 නම් මේක මොකද දරුවනේ R1 දන R2 එකපාර කියන්නත් පුළුවන් ඔයාලට මේ දෙන්නගේම ගුණිතය බෙදීම අයික්‍ය කියලා එම නැත්තම් මෙහෙම ලියන්නත් පුළුවන් 1 යට R0 ධන 1 යට R1 ධන R2 එහෙනම් දරුවනේ R1 සමානයි දැන් මේ දෙකේම ගුණිතය බෙදීම අයික්‍ය කියලා කියමු එකපාර R0 වාරයක් R1 ධන R2 යට R1 R0 ධන R1 ධන R2 පැහැදිලිද ළමයි? ඔන්නේ නම් මෙන්න මේ බහු ඇමීටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R1 නම් කියලා අර ප්‍රකාශනේ ලියන්නත් පුළුවන්. මෙහෙම ලියලා ගුණිතය බෙදීම අයික්‍ය දාන්නත් පුළුවන්. එතකොට දරුවනේ ඔන්නේ ඒ කොටසත් හරිද පැහැදිලිද ටක් ගාලා කිය. පැහැදිලිද නැද්ද?
පැහැදිලි. හරි නේද එහෙමනම්. Right. ඊළඟට දරුවනේ අහන්නේ අපින් ඊළඟ අවස්ථාවනේ. 0.1 ඇම්පියර් විදිහට ගත්තු එකනේ. කෝ එක. මෙන්න මේක. මේ තින්. මේ වෙලාවේ. මම මේක මකන්නම්. Right. මේ වෙලාවේ මෙන්න මේ බහුපරාස ඇමීටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අහන්නේ දරුවනේ. දැන් මේ මුළු ගැජට් එකේම අභ්‍යන්තර ප්‍රතිරෝධය. කොහොමද ඉස්සෙල්ලම ගන්නෙ? මේ දෙක ශ්‍රේණිගතයි. අන්න R0 ධන R2 වෙනවා. යට R1 වෙනවා දරුවනේ. දැන් මේ දෙකේම සමකය ඒත් ගුණිතේ වෙදිමයික. දැන් නම් ඕනේ නැහැ දරුවනේ එකපාර කියන්නන්නේ. අර එක යට R1 බයිලේ ඕනේ නැහැ. දැන් ඔයාලා දන්නවනේ. ගුණිතේ වෙදීම අයික්ය R1 වාරයක් R0 R2 වෙදීම R1 ධන R0 ධන පිළිවෙලකට කියමු ලස්සනට R0 ධන R1 ධන R2 ඕකේද බලන්න දරුවනේ පැහැදිලිද 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 තව එක වගන්ති එක කෑල්ලයි තියෙන්නේ තව එක කෑල්ලයි තියෙන්නේ හොඳ තව එක කෑල්ලයි හරි නේද රයිට් ලස්සනට ඉවර කරගත්තනේ අපි ප්‍රශ්නේ හරි නේද එතකොට රයිට් ඊළඟට අහනවා දරුවනේ පරිපත සටහනක් ඇඳීම මගින් ඔබ බිंदුව එක නම් වෙනත් පරාසයක් ද ඇතුළත් කිරීම සඳහා දෙක රූපේ පෙන්වා ඇති පරිපතයේ දීර්ඝ කරන්නේ කෙසේදයි පෙන්වන්න එක එක් පරාස සඳහා භාවිතා කළ යුතු අග්‍ර පැහැදිලිව දක්වන්න අදාළ ප්‍රතිරෝධ අගයන් ගණනය කරන්න අවශ්‍ය නම් නැල්ලු දැන් ඔයාලා මට මේක දිහා බලලා කියන්න දරුවනේ මේ Z වලින් පෙන්වුවේ මොකද්ද Z අග්‍රයට මේක සෙට් වුණොත් එහෙම මෙන්න මේ කැල්ල Z ට සෙට් කළා මිලි ඇම්පියර් 10කට ගෙනාවා එහෙනම් Y ට සෙට් කරලා දරුවනේ මිලි ඇම්පියර් 100කට ගෙනාවා දැන් මිලි ඇම්පියර් 1000කට ගේන්න ඕනි 1000කට ගේන්නම් මොකද්ද කරන්න ඕනි මේ ප්‍රතිරෝධය තවත් මේ මයික්‍රෝ ඇමීටරත් එක්ක R1 සෙට් වුණාමනේ දරුවනේ R1 සෙට් වුණාමනේ දරුවනේ අපි මේ 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 R1 වගේ චූටි ප්‍රතිරෝධයක් සෙට් කරලානේ දරුවනේ මයික්‍රෝ ඇම්පියර් 100ට ගෙනාවේ දැන් ඕක මයික්‍රෝ ඇම්පියර් 1000ට ගේන්න නම් මේ ප්‍රතිරෝධය යගේ තව මොකද්ද කරන්න ඕනේ මේ ප්‍රතිරෝධය යගේ තව අඩු කරන්න ඕනි. තව අඩු කරනවයි කියලා කියන්නේ R1 වල අගය කැලි දෙකකට කඩලා ගන්න ඕනි. ඒක නැත්තම් මෙතෙන්ට තව ප්‍රතිරෝධයක් චූටි එකක් සෙට් කරගෙන අන්න දරුවනේ තවත් චූටි ප්‍රතිරෝධයක් සෙට් කර ගන්නවා. ඒකයි කරන්න ඕනි. එතකොට එනවා ප්‍රතිරෝධ කැලි තුනක් මෙතන අඳින්නන් දරුවනේ දැන් නැත්තම් අපිට පුළුවන් ඔය R1 ප්‍රතිරෝධයම කැලි දෙකකට කඩන්න අකුරු මාරු කරමු අපි ඊට පස්සේ R1 කියලා ඕනේ නැහැ දැන් R3 R4 කියලා මාරු කරලා මේක Y නම් මේක Z නම් තව මොකක් හරි අකුරක් දාගමු දරුවනේ W කියලා දැන් ඔන්න දරුවනේ මෙන්න මේ සර්පණය අතුර
ඉසඩ් වල තිබුණොත් ඔයාලා දන්නවා මිලි ඇම්පියර් 10 කියලා වයි වලට සෙට් කරගත්තොත් මිලි ඇම්පියර් 100 කියලා දන්නවා ඉසඩ් වලට දාලා මිලි ඇම්පියර් 1000 හෙවත් ඇම්පියර් 1 බහු ඇමීටරයක් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන් හොඳටම පැහැදිලිද ඕකේද හරිද ළමයි මුළු ගානම එහෙනම් කරන්න පුළුවන් හැම දරුවෙකුටම රයිට් ලස්සනට අපි මේ වැඩේ ඉවර කරගත්තා හරි දරුවනේ ඊළඟට එමනම් දරුවනේ අලුත් මාත්‍රකාවකට තමයි යන්න තියෙන්නේ ලියමු මිලියමීටරයක් වෝල්ට් මීටරයක් බවට පරිවර්තනය කියලා දාන්න දරුවනේ මිලියමීටරයක් වෝල්ට් මීටරයක් බවට පරිවර්තනය එතකොට දරුවනේ ඔයාලා දන්නවා මේ මිලියමීටරයකින් මිලියමීටරයක මිලියමීටරයක් හරහා යන්න පුළුවන් ධාරාව ගොඩාක් අඩුයිනේ දරුවනේ එතකොට මෙන්න මේ වගේ මිලියමීටරයක් හරහා යන්න පුළුවන් ධාරාව ගොඩාක් අඩු වගේක් නම් අපි කොහොමද දරුවනේ මිලියමීටරයක් හරහා එතකොට ධාරාව අඩුයි නම් අභ්‍යන්තර ප්‍රතිරෝධය ගුණ කරාම එනවා මිලියමීටරය හරහා විභව අන්තරය. එතකොට දරුවනේ මේ තියෙන්නේ මිලියමීටරයක් හරහා යන්න පුළුවන් ධාරාව අඩුයි නම් මිලියමීටරය හරහා විභව අන්තරයත් අඩුයිනේ. එතකොට දරුවනේ අඩු විභව අන්තරයක් නැතුව වැඩි විභව අන්තරයක් මිලියමීටරය හරහා ඇති කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ දේ තමා දරුවනේ මිලියමීටරයත් එක්ක ශ්‍රේණිගතව මිලියමීටරේ ප්‍රතිරෝධයට සාපේක්ෂව විශාල ප්‍රතිරෝධයක් සෙට් කරගන්න. එතකොට මොකද්ද වෙන්නේ විභව අන්තරය I වාරයක් සිම්පල් R නෙමෙයි I වාරයක් සිම්පල් R දන කැපිටල් R. අන්න දැන් ලොකු විභව අන්තරයක් අපිට මැන ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙනම් මිලියමීටරයක් වෝල්ට් මීටරයක් බවට පරිවර්තනය කරන්නේ හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. මිලියමීටරයේ ප්‍රතිරෝධයට සාපේක්ෂව ඉතා විශාල ප්‍රතිරෝධයක් මිලියමීටරයට ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම. එච්චර. එහෙනම් ගිය සතියේ ඉගෙන ගත්ත ඔයාලා මිලියමීටරයක් ඇමීටරයක් කරන විදිය. කොහොමද කරන්නේ? මිලියමීටරයේ ප්‍රතිරෝධයට සාපේක්ෂව ඉතා කුඩා ප්‍රතිරෝධයක් මිලියමීටරයට සමග සමාන්තරගතව සම්බන්ධ කිරීම. කුඩා ප්‍රතිරෝධයක් සමාන්තරගතව සම්බන්ධ කරේ. දැන් මොකද කරේ දරුවනේ? මිලියමීටරයේ ප්‍රතිරෝධයට සාපේක්ෂව ඉතා විශාල ප්‍රතිරෝධයක් මොනගතවද සම්බන්ධ කරන්නේ? ශ්‍රේණිගතවයි සම්බන්ධ කරන්නේ රයිට් මේක කලින් එකටත් වඩා ගොඩක් ලේසි දරුවනේ අපි ගානක් හදද්දී ඔයාලට තවත් හොඳට පැහැදිලි වෙයි දැනට ඔයාලා මෙන්න මේ කාරණාව හොඳට ඔළුවට දාගෙන මේ ටික ලියාගන්න මිලියමීටරයක් වෝල්ට් මීටරයක් බවට පරිවර්තනය කියලා දාලා ලියන්න දරුවනේ මිලියමීටරයක් වෝල්ට් මීටරයක් බවට පරිවර්තනය කිරීම මේ සඳහා මිලියමීටරය සරි මෙහෙම ලියන්න මිලියමීටරය හරහා මැනිය හැකේ ඉතා කුඩා ධාරාවක් බැවින් මිලියමීටරය හරහා මැනිය හැකේ ඉතා කුඩා ධාරාවක් බැවින් ඉන් මැනිය හැකේ ඉතා කුඩා විභව අන්තරයක් පමණි මැනිය හැක්කේ ඉතා කුඩා විභව අන්තරයක් පමණි මිලියමීටරය හරහා මැනිය හැක්කේ ඉතා කුඩා ධාරාවක් බැවින් ඉන් මැනිය හැක්කේ ඉතා කුඩා විභව අන්තරයක් පමණි මේ නිසා මිලියමීටරයක් වෝල්ට් මීටරයක් බවට පරිවර්තනය කිරීමට කියලා රතු පෑනේ ලියන දරුවනේ මිලියමීටරයේ ප්‍රතිරෝධයට සාපේක්ෂව
ඉතා විශාල ප්‍රතිරෝධයක් මිලිමීටරයට ශ්‍රේණිගතව සම්බන්ධ කළ යුතුය. අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් ආරු මිලිමීටරයට අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් ආරු මිලිමීටරයට රූප සටහන දාගත්තනේ දරුවනේනේ දාලා ලියන්න අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් ආරු මිලිමීටරයට कैपिटल आर प्रतिरोधयाक श्रेणीगतव संबंध कल विट कैपिटल आर प्रतिरोधयाक श्रेणीगतव संबंध कल विट एतुलिन गलायन दाराव कैपिटल आई नाम एतुलिन गलायन दाराव कैपिटल आई नाम मैनेन विभवांतरे वी सेवीमट संयुक्तेट वी समान आई आर यदु विट විසවීමට සංයුක්තයට වී සමානයි අය ආර යදෝ විට කියලා දාන්න දරුනේ වී සමානයි අය වාරයක් කැපිටල් ආර් ධන සිම්පල් ආර් වී සමානයි අය වාරයක් කැපිටල් ආර් ධන සිම්පල් ආර් අය කැපිටල් ආර් සිම්පල් ආර් දන්නා නිසා අය කැපිටල් ආර් සිම්පල් ආර් දන්නා නිසා නොදන්නා වී විභවান্তরে සෙවිය හැක නොදන්නා වී නොදන්නා විභවান্তরে සෙවිය හැක කියලා දාන්න දරුවනේ එතනින් ඉවරයි දරුවනේ මොකද්ද මිලිමීටරයක් වෝල්ට් මීටරයක් බවට පරිවර්තනය මිලිමීටරයක් वोल्ट मीटर एक बार परिवर्तन एक ना कोड सनांग इवराय दर्पण इतनी देंगा पी गाना क्लियर मु एक गाना मैंने दर्पण ओन्ना गाना ලියනදරුනේ ගාන අභ්‍යන්තර ප්‍රතිරෝධය 10යි ඕම් උ අභ්‍යන්තර ප්‍රතිරෝධය 10යි ඕම් උ මිලිමීටරයක පූර්ණ පරිමා උත්ක්‍රමණය වරහන් තුල යන්න පුළුවන් උපරිම ධාරාව යන්න පුළුවන් උපරිම ධාරාව මිලි ඇම්පියර් 20ක් වේ මෙය පළවෙනි කොටස දරුවනේ 2යි වෝල්ට් දක්වා දෙවෙනි කොටස 10යි වෝල්ට් දක්වා විභව අන්තර මැනිය හැකි වෝල්ට් මීටරයකට විභව අන්තර මැනිය හැකි වෝල්ට් මීටරයකට පරිවර්තනය කරගන්නේ කෙසේද मेहदी वोल्ट मीटर मेहदी मिलिया मीटर प्रतिरोध संबंध करण आकार दल रूपया मगिन दक्वान मिलिया मीटर दहाई वोल्ट दक्वा उ मिलिया मीटर दहाई वोल्ट दक्वा उ විභවান্তর මැනීමට සකසා ඇති විට සංයුක්ත අග්‍රාතරට නොදන්නා වී විභවান্তরයක් ලබා දී ඇත සංයුක්ත අග්‍රාතරට නොදන්නා වී විභවান্তরයක් ලබා දී ඇත එවිට මිලිමීටරේ පාටාංකය 16යි මිලිඇම්පියර් නම් එවිට මිලිමීටරේ පාටාංකය 16 මිලිඇම්පියර් නම්
වීහි අගය සොයන්න වීහි අගය සොයන්න අද හදනවද ඊළඟ දවසේ ඔයාලා ගෙදරදී හදාගෙන එනවද එක කොටසක් විතරක් කියලා දෙන්නද මොකද කරන්න ඕනේ අද ඔක්කොම ගාන හදන්නද ඊළඟ දවසේ ඔයාලා ගාන හදාගෙන එනවද නැත්නම් එක කොටසක් විතරක් කියලා දෙන්නද ඊට ටික හදන්න මොකද කරන්න ඕනේ හදන්න ආ ක්ලාස් නැද්ද අද ආ එහෙනම් අද හදමුනේ අද හදමුද එහෙනම් අද පන්ති නැත්තම් අද හදමුනේ හදමු හදමු එහෙනම් හදමු දරුවනේ එකත් හොඳයි එකත් නේද හා හා එහෙනම් හදමු රයිට් පළවෙනි කොටසට යමු අපි පළවෙනි කොටසට යමු අපි පළවෙනි කොටසේ දරුවනේ අභ්‍යන්තර ප්‍රතිරෝධය දහයයි ඕම් වූ මිලිමීටර යක් අභ්‍යන්තර ප්‍රතිරෝධය 10 ඕම් වූ මිලිමීටරයක පූර්ණ පරිමාණ උත්ක්‍රමණය එහෙම නැත්නම් යන්න පුළුවන් උපරිම ධාරාව 20 මිලි ඇම්පියර් කියලා කියන දරුවා දැන් ඕකට ඔන්න දරුවනේ අපිට සෙට් කරන්න ඕනි ශ්‍රේණිගත R1 ප්‍රතිරෝධය සම්බන්ධ කරාම මේක හරහා මැන ගන්න පුළුවන් එතකොට වෙන්න ඕනි මැන ගන්න පුළුවන් වෙන්න ඕනි දරුවනේ වෝල්ට් දෙක විභවාන්තරයක් එහෙනම් ඔයාලට දාන්න තියෙන්නේ මේ සංයුක්තයටම V සමානයි R එතකොට එනවා දරුවනේ විභවාන්තරය වෝල්ට් දෙකක් විස්සයි දහයිරින තුනක් දහය දන R1 මෙතන දරුවනේ දහය රින දෙකයි උඩට මෙහෙට ආවම දහය දන දෙකයි එතකොට 200 බෙදීම දෙක කියන්නේ 100ක් दहाय दाना R1 इना R1 समान है अनुवायो इना पालेवी नी कोटसे दिवाल टकी अन्ते इन दारुवने अनुवाय ओम प्रतिरोध याक मना करान्नो नी दे वे मिलियमीटर एट श्रेणीगतव संबंध कले युतु मिलियमीटर एट श्रेणीगतव अनुवाय ओम प्रतिरोध याक संबंध कले युतु එතකොට දරුවනේ නම් දෙවෙනි කොටසට ගියොත් දෙවෙනි කොටසදී මම කියනවා එහෙනම් ඔන්න ආයිත්
යන්න පුළුවන් උපරිම ධාරාව දැන් මේක හරහා යනවා යන්න පුළුවන් උපරිම ධාරාව වන මිලි ඇම්පියර් 20 දරුවනේ දැන් මේක හරහා යනවා එතකොට අපි මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා R2 කියලා ආයිත් අලුත් ප්‍රතිරෝධයක් එහෙම සම්බන්ධ කරාම මේක හරහා විභවান্তরයේ වෝල්ට් 10ක් වෙනවා එහෙනම් ආයිත් සංයුක්තයට දාන්න දරුවනේ V සමානයි IR सिंपल आर दन कैपिटल आर सिंपल आर दहाय दहाय दन आर टू इतर दरने बिंदु अट बिंदु कैपिटल आना दाह बेदी में देखा पांसी आए दहाय दन आर टू R2 සමාන වෙන දරුවනේ 490 ඕම් වලට R2 සමාන වෙනවා 490 ඕම් වලට දැන් ඉවරයි දරුවනේ ඊට පස්සේ තව චූටි කොටසකුත් අහනවනේ ඒ කොටසට උත්තර ලියද්දි කල්පනාවෙන් කරන්න ඕනි හැබැයි අහගන්න කොහොඳට දැන් ඊට පස්සේ අහනවා මේ ප්‍රතිරෝධ දෙක සෙට් කරන්නේ කොහොමද කියලා. ඒතර කල්පනාවෙන් දරුවනේ. දැන් අපිට ඔය විභවান্তর දෙකම මැන ගන්න ඕනි වෙන්නේ දරුවනේ එකම මිලිමීටරෙන්. ඔය විභවান্তর දෙකම අපි මැන ගන්න ඕනි එකම මිලිමීටරෙන්. එහෙනම් එකම මිලිමීටරයක් ඔය විදියට පරාස දෙකක मणिन पुलवांगी हदागण कोहमद मेन मिलियमीटर यागे प्रतिरोधे ना ओम दहाय अभी मेकट अणुवाक् सेट करो दर्वणे अणुवाय ओम सेट कर मेन मे अग्रेट मे अग्रे हरहा मेन मे अग्र देख हरहा मेन मे अग्र देख हरह अट पुलवांग क्वचर विभवांतर मेन क्वचरा दर्वण मे अग्र देख हरह क्वचरा दुलवा අනුවයෝම් ඔය අග්‍ර දෙක හරහා වෝල්ට් දෙකක් පුළුවන් දරුවනේ දැන් මං අහන්නේ ඔය මිලිමීටරයටම තව කොච්චර ප්‍රතිරෝධයක් සෙට් කරොත්ද වෝල්ට් 10ක් මැන ගන්න පුළුවන් වෙන්නේ ඊළඟට කොච්චරක් සෙට් කරන්න ඕනේද කල්පනා කරලා කියන්න හොඳේ වරද්ද ගන්න නම් එපා කල්පනා කරලා කියන්න सी अग्रे मेकना मेक अभी मेनगा नोनी दर्वणे दहाय वोल्ट वेरी गुड हारसी अणु मे अत्य अणु से इवराई मेते हारसी अद्दा दंग इवरा अन्न එහෙනම් A කියන අග්‍රය B එක සෙට් කරගත්තොත් A හා B අග්‍ර දෙක තෝරගෙන මේ මිලිමීටරෙන් පුළුවන් වෝල්ට් දෙකක විභවান্তরයක් මනි. A හා C අග්‍ර දෙක තෝරගත්තොත් පුළුවන් දරුවනේ මේ මිලිමීටරෙන් වෝල්ට් 10ක් මැනගන්න. ඊළඟට තවත් දරුවනේ අහනවා
මිලිමීටරය 10 වෝල්ට් දක්වා විභව අන්තර මැනීමට සකසා ඇති විට 10යි වෝල්ට් දක්වා විභව අන්තර මැනීමට සකසා ඇති විට මෙන්න දරුවනේ මිලිමීටරය මෙතෙන්ට දානවා ඕම් 90ක් සරි ओम दहाया मेक एतकोट ओम अनुवाय तवत हारसियाक ओकनी सेला साकास करगत्तु एक दें म्यागे पाटांके मिलियंपिय दासयाक लुदारुवने පළගෙන් අහනවා එතකොට දැන් මේ ගැජට් එක ගිහින් කොහේ හරි අපි තැනක තියනවා දරුවනේ මේ කැලි දෙකෙන් සෙට් කරනවා හරි අපිට විභව අන්තරේ මනින්න ඕනි තැනට ගිහින් තියනවා තිබ්බා මෙතනින් යන ධාරාවෙන් යම් කොටසක් මේක හරහා යනවා දැන් හරි එතකොට මේක හරහා ගිහිල්ලා ඒ දෙන්න හරහා විභව අන්තර සමාන වෙනවා එතකොට අපි දැනගන්න ඕනි මෙයාගේ ප්‍රතිරෝධය ඒ මණිනේකේ ප්‍රතිරෝධය සාපේක්ෂව ගොඩක් වැඩි වෙන්න ඕනේ දරුවනේ. එහෙම වුණොත් තමයි ඇද ගන්න ධාරාව සාපේක්ෂව කුඩා වෙන්නේ. හරි. ලොකු ධාරාවක් අපි හිතමු මෙතනින් යනවා ඔන්න අතිවිශාල ධාරාවක් යනවා කියලා හිතන්නකෝ. එතකොට අතිවිශාල ධාරාවක් එනවා. එතකොට මෙයාගේ ප්‍රතිරෝධයට සාපේක්ෂව මෙයාගේ ප්‍රතිරෝධය ගොඩාක් වැඩි නම් මෙතනින් ඇදලා ගන්න ධාරාව චූටි ධාරාවක් අදින්නේ. හරිනේ. එතකොට අපිට අවුලක් නැහැ මෙතන විභවান্তরে විශාල වශයෙන් වෙනස් වීමක් වෙන්නේ නැහැ මේ ආධාරාව ඇද්දා කියලා. එතන මේ ඇදගත්තු චූටි ධාරාව මගින් මෙතන පෙන්වුම් කරන විභවান্তরය දැන් අපිට මැන ගන්න ඕනි මෙන්න මෙයා හරහා විභවান্তরය. හරි. එතනින් එන ධාරාවෙන් මෙතෙන්ට යනවා චූටි නොසලකිය හැකි තරම් කුඩා ධාරාවක් යන්නේ මෙතන ලොකු ධාරාවක් යනවා. එතන මෙයා හරහා විභවান্তরය මෙයා හරහා විභවান্তরය සමානයි. එතන අපිට මෙයා හරහා විභවান্তরය දැන් මැන ගන්න පුළුවන් මේකෙන්. එතකොට කියනවා මිලියම්පිය 16ක් ලෝ. එහෙනම් දැන් අපි මේ මිලියම්පිය 16ක් කියලා ධාරාව දන්න නිසා දරුවනේ අපිට පුළුවන් මේ සංයුක්තයට V සමානයි IR දාලා එයා හරහා විභවান্তরය හොයන්න. ඒකම තමයි මෙයා හරහා විභවান্তরය. හරිනේ අපි මනින්න ඕනේ විභවান্তরේ මේක. අපිට මේ R ප්‍රතිරෝධය හරහා විභවান্তরේ මැන ගන්න ඕනේ. අපි මේ ගැජට් එක මේ සංයුක්තය ගෙනල්ලා මෙහෙම සෙට් කරා. සෙට් කරා මෙන්න ධාරාවෙන් මෙන්න මෙතනින් කොටසක් ඇදලා ගත්තා. දැන් संयुक्त दान मेन मे संयुक्त दान वी समान ई आर दर्वण वि वि मई ईवेनोट दास दहरी तुना प्रतिरोध मगन वाल दहाय अणुआई हारसी पंसी दर्वण पंसी दास्या दाहे अटाक अट दहाय वॉल्ट अटाक අසුවක් ද අටක් ද 10යි වෝල්ට් දක්වන්නේ දරුවනේ මේක සකස් කරලා තියෙන්නේ ඒතර 80ක් බෑ මේක සකස් කරලා තියෙන්නේ වෝල්ට් 10ක් දක්වා විභවান্তর මනින්න විතරයි හරි නේද එහෙනම් බිඳුවක් 10ත් අතර අගයක්ම විය යුතුයි අනිවාර්යයි හරි නේද රයිට් වෝල්ට් 8ක විභවান্তরයක් තමයි දරුවනේ මැන ගන්න පුළුවන් වෝල්ට් 8ක විභවান্তরයක් තමයි මැන ගන්න පුළුවන් හරි එතකොට ඉවරයි දරුවනේ ඒ කොටසත් ඊළඟ එක අපි ඊළඟ දවස් ඉගෙන ගමු නේද මාත්‍රකාව ලියලා තියමු දරුවනේ මිලිමීටරයක් ඇමීටරයක් බවට
පරිවර්තනය සරි 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 මිලි ඇමීටරයක් ඇමීටරයක් ඉගෙනගෙන ඉවරයිනේ වෝල්ට් මීටරයක් ඉවරයිනේ දරුවනේ මිලි ඇමීටරයක් ඕම් මීටරයක් බවට ඇමීටරය මිලි ඇමීටරයක් ඕම් මීටරයක් බවට පරිවර්තනය මිලි ඇමීටරෙන් දරුවනේ ධාරාවක් මැනගත්තා ලොකු ධාරාවක් මැනගත්තා විභවාන්තරයක් මැනගත්තා ප්‍රතිරෝධයක් මන්නේ නැහැටි ඊළඟ දවසේ ඉගෙන ගන්න ප්‍රතිරෝධයක් මන්නේ නැහැටි ඊළඟ දවසේ ඉගෙන ගන්නවා එතනින් ඉවරයි දරුවනේ ප්‍රතිරෝධයක් මන්නේ නැහැටි ඉගෙන ගත්තට පස්සේ ඊළඟට මොකද්ද ඔයාලට හිතෙන්නේ ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ ඔය තුනම එකට එකතු කරපු ගැජට් එකක් තියෙන උපකරණයක් ඒකේ නම දන්නවද ඔයාලා ඇමීටරය භාවිතයෙන් අපි දැන් ධාරාව මැනගත්තා විභවාන්තරය මැනගත්තා ප්‍රතිරෝධය ඔය තුනම මැනගන්න පුළුවන් උපකරණයකින් නම දන්නවද ඔයාලා Very good. ඔය තියෙන්නේ මල්ටිමීටර් කියන්නේ ඒක තමයි දරුවනේ. මල්ටිමීටර් බහුමීටරය, ඇවෝමීටරය, ඒවියෝමීටරය කියලා කියන්නේ ඒකට තමයි. රයිට්. එතකොට ඒකත් ඉගෙන ගත්තාට පස්සේ ඔය කොටස ඉවරයි දරුවනේ. හරිද? රයිට්. එතකොට මේ වෙද්දි දාලා තියෙන වීඩියෝ ඔක්කොම බලලා ඉවරද ඔයාලා? මේ වෙද්දි දාලා තියෙන ඔක්කොගෙම වීඩියෝ නෝට් එක ලියාගෙන ඉවරද දරුවනේ? प्रश्न साहस इवर अलुत पास अलुत पाड़ वीडियो टीक दान इलांग पाड़ मैं तर तव पाड़ अवसान वो हर राइट राइट अदसान करें राइट आई बाय